මේ දරණ උත්සාහය ප්‍රථමයෙන් අපි අගය කරනවා. ඒ සඳහා කාලය ශ්‍රමය ධනය කැප කරන සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. දෙවනුව ජාතික අභිලාෂයන් ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේදී ජාතික අභිලාෂයන්ට මොනවද කියන එක පිළිබඳ නිර්වචනයක් සකස් කර ගැනීම වැදගත් කියලා මම හිතනවා. ඒට හේතුව තමයි අපේ රටේ ජාතික අභිලාෂයන් අවුල් වෙලා තියෙන්නේ. නිශ්චිත ජාතික අභිලාෂයේ කුමක්ද කියන එක පිළිබඳව අපි යටත් විජිතයක් වශයෙන් පැවතීම නිසා බටහිර අනුකරණවාදී අභිලාෂයන් තමයි අපිට හොඳ නරක පිළිබඳ සාකච්ඡා වෙන්නේ. මං හිතනවා ඒකට මඟ පෙන්වීමක් කරලා තියෙනවා 1900 ගණන්වලදී අපේ රටේ නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමී කාර්යභාරයක් කළ ජාතික වීරවරයෙක් වූ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා. මං ඒ ඉතාම කෙටියෙන් කිව්වොත් අපේ ජාතිය ගලවා ගැනීමේ ඒකායන මාර්ගයේ අධ්‍යාපනයයි. ලංකාවේ ඇත්තේ අවජාතක අධ්‍යාපන ක්‍රමයකි. සිංහල තරුණයන් ඇමරිකාව, ජපානය, ජර්මනිය, ඉන්දියාව, හොන්කොන්, ප්‍රංශය සහ එංගලන්තයේ ශිෂ්‍යත්ව දී යවා තාක්ෂණයේ විද්‍යාත්මක කෘෂිකර්මී වාරි කර්මාන්තය ආදී නව විෂයන් ගැන දැනුමක් ලබාගෙන ආපසු ලංකාවට ගෙන්වාගෙන ජාතිය ගොඩනැගීමේ කාර්යය ආරම්භ කළ යුතුය. දියුණු වීමට නම්, ස්වයං පෝෂිත වීමට නම් විදේශ භාණ්ඩ පරිහරණයෙන් හා පරිභෝජනයෙන් වැළකී යුතුය. රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම භාණ්ඩයක්ම නිපදවිය යුතුය, පරිභෝජනයට ගත යුතුය. රට තුළ කර්මාන්ත නැවත ආරම්භ කිරීම තුළින් ධනය හා රැකියා උත්පාදනය වැඩි කළ හැකිය. ධනය උත්පාදනය සංසරණය හා වුවමාරුව පිළිබඳ මූලික සිද්ධාන්ත ගැන අවබෝධයක් ලබා දිය යුතුය. ස්වභාවික සම්පත් විශේෂයෙන් වන සම්පත් රැක ගැනීමට ඒවා වැඩි දියුණු කිරීමට ක්‍රමහාවිදි ඇති කළ යුතුය. දක්ෂ විශේෂඥ දැනුමක් ඇති පරිපාලන නිලධාරීන් පමණක් වගකිව යුතු උසස් තනතුරු වලට පත් කළ යුතුය. විදේශ භාෂා ඥානය ලබා ගැනීම ජාතික අවශ්‍යතාවයක් වන බැවින් එම භාෂා පිළිබඳ දැනුමක් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ඇති කළ යුතුය. ශ්‍රීමත් අනගාරික ජනපාලතුමාගේ චරිතාපදානය. මම හිතනවා ජාතික අභිලාෂය විය යුත්තේ අනගාරික ධර්මපාලතුමා නිවැරදිව අවුරුදු 100 ගණනකට පෙර සඳහන් කළ පරිදි මේ රටේ සම්පත් හා මේ රටේ මිනිසුන් මත වැඩි විශ්වාසයක් හදවට අපේ ජාතික අනන්‍යතාවයට, සංස්කෘතියට, සભ્યත්වයට හානි කර නොවන අපේම ඌ ලබාගත හැකි විවිධ තැන්වලින් හා විවිධ රටවලින් ලබා ගන්න තාක්ෂණය සමග කුවමාරු කරගත් දැනුම් සම්භාරයක් තුලින් ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ රැකෙන ජාතික වැඩපිළිවෙලක් තමයි අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ. ඉන්දියාවට එවැනි ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ පිළිබඳව මම කැමතියි ඉන්දියාවේ මේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු සහ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් න්‍යෂ්ටික බලය පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයෙක් වූත්, ලෝකයේ පිළිගත් විද්වතෙක් වූත්, ඉන්දියාවේ ජනාධිපතිවරයා වූත් අබ්දුල් කලාම් මහතා පොතක් ලියලා තිබුණා ආසියාතික දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යය කියලා, ටර්නින් පොයින්ට් එක ගැන. එහි පරිවර්තනයක් තිබුණා ඒ රුබේරු මහතාගේ. මම ඒ පිළිබඳ ඔහුගේ අරමුණු කියන්න කැමති. ඉන්දියාවේ අරමුණ දේශපාලනයේට මානයන් දෙකක් පවතී. ඉන් එකක් වන්නේ නිදහස් ව්‍යාපාරයේ පැවති කාලවකවානුවලදී අත්‍යවශ්‍ය වී යයි අප දන්නා දේශපාලන පක්ෂවල තිබූ එකමුතු භාවයයි. කෙසේ වුවත් ඉන්දියාවට අද අවශ්‍ය වන්නේ කුමක්ද? දුප්පත්කමේ දර්ශකයට පහලින් මිලියන 260ක ජනතාවක් ජීවත් වන, නූගත්කම ව්‍යාප්තිය 34%ක් වන, රැකියාවන් සොයන්නෝන්ගේ සංඛ්‍යාව ලක්ෂ මිලියන 36කට වැඩියෙන් සිටින පසුබිමක අපේ මෙහෙවර විය යුත්තේ දුප්පත්කමෙන්, නූගත්කමෙන්, විරක්කියාවෙන් නිදහස් වුණ සංවර්ධිත රටක් බවට ඉන්දියාව පත් කිරීමයි. එතකොට අබ්දුල් කලාම් මහතා බොහොම පැහැදිලිව කියලා තියෙනවා, දුප්පත්කම
නූගත්කම හා විරැකියාවෙන් නිදහස් වුණ සංවර්ධිත රටක් ඇති කර ගැනීම තමයි ඉන්දියාවේ අරමුණ. විරැකියාව විතරක් ඉන්දියාවේ එතුමා සඳහන් කරන ආකාරයට මිලියන 36යි. අපේ රටේ මුළු ජනගහණය මිලියන 21යි. ඉන්දියාවේ රක්ෂා නැති අය විතර මිලියන 36යි. එනිසා කලම් මාතා තවදුරටත් කියලා තිබෙනවා මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් පිළිබඳ. ඉන්දියානු ආර්ථිකයේ ගෝලීයකරණය වීම පැවතීමේ සාධකයේ මගින් අපේ ආර්ථිකය ශක්තිමත් කර තිබේ. ජනතාව පෝසත්තේ. එසේ වුවත් ක්ෂේත්‍ර දෙකක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ බලය වැඩි දියුණු කිරීම අරඹයා මනා සෝදිසියකින් යුතුව කටයුතු කිරීම අවශ්‍යය. බොහෝ ආර්ථික තීරණ එන්න එන්නම පාලනය කරන්නේ ජාත්‍යන්තර ගිවිසුම් මගිනි. ඒ අතර ඵලදායක ලෙස ගිවිසුම් පාලනය කරන ක්‍රමයක් ක්‍රියාත්මක නොවන ලෝකයේ පාර්ලිමේන්තු කීපය තුළ ඉන්දියාව දෙකකි. ඵලදායී ලෙස ගිවිසුම් පාලනය කරන ක්‍රමයක් ක්‍රියාත්මක නොවන ලෝකයේ පාර්ලිමේන්තු කීපය තුළ ඉන්දියාව දෙකකි. මේ ගිවිසුම් පාර්ලිමේන්තුව වෙත පැමිණ විට ඒ වන විටත් ක්‍රියාත්මක කරහමාරය. ඒ නිසා විදේශ රටවල් සමග ඇති කරගන්නා ගිවිසුම් හා එකඟතාවයන් පිළිබඳව පාලනය කිරීමට හා නීති සම්පාදනය කිරීමට අවශ්‍ය බලතල පාර්ලිමේන්තුවට ලබා දීම හදිසි අවශ්‍යතාවයකි. වෙනත් බොහෝ රාජ්‍යයන් මෙන්ම ඉන්දියා රාජ්‍යයේද ඡන්දයෙන්පත් නොවන ආයතනවලට වැඩි බලතල ප්‍රමාණයක් සහිතව ඒ විධිමත් කිරීමේ යාන්ත්‍රණය සකස් කරමින් සිටී. පසුගිය වසර ගණනාව තුළදී විශේෂයෙන් නිදාසින් පසු එළඹ කාලය තුළදී බලය පැවරීමේ මෙම ක්‍රියාදාමය ඵලදායක ලෙස ක්‍රියාත්මක කිරීමේ පවතින අතර එමගින් විනිවිදභාවයත් වගවීමත් ඉහළ දැමිය හැකි වූයේ. එයින් පාර්ලිමේන්තුවට වගකීමේ කාර්යභාරය වේගවත්ව පවත්වාගෙන යාම සඳහා මෙකී ආයතන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඇති පාලන බලය ශක්තිමත් කිරීම අන් කවරදාටත් වඩා දැන් අවශ්‍ය වී තිබේ. ඒ අනුව අබ්දුල් කලාම් ඉන්දියාවේ ජනාධිපතිතුමා පැහැදිලිව කියනවා මේ ජාත්‍යන්තර ගිවිසුම් පාර්ලිමේන්තුවට හොරෙන් සිද්ධ වෙන රටවල් කීපය අතරින් එකක් තමයි ඉන්දියාව. ඒට හොඳම උදාහරණයක් තියෙනවා ලංකාව සම්බන්ධයෙන්. ලංකාවේ ජයා ජයවර්ධන ජනාධිපතිතුමාගේ යුගයේදී ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී මේ රටේ ආගමික නායකයන් බහුජන සංවිධාන විද්වතුන් සියලු දෙනා අභ්‍යන්තර කටයුතු සඳහා ඉන්දියානු මැදිහත්වීන් එලෙසින් නොකරන ලෙසට බලපත්‍ර ජනමතයක් රට තුළ ඇති වුණා. එනිසා ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව විශාල උද්ඝෝෂණ ඇති වුණා. ඒ උද්ඝෝෂණ ජනයාගේ ඇටමස්ලේ නාරවලට කොතෙක් දැනිලා තිබුණද කීවොත් රාජීව් ගාන්ධි අග්‍රාමාත්‍යතුමාගේ ශ්‍රී ලංකා සංචාරයේ අවස්ථාවේදී නාවික හමුදා භටය රයිෆල් බටෙන් පිටකොන්ද හරහා ගහද්දී තමයි හදිසි නීතිය පාවිච්චි කරලා බොහෝ දෙනා මරලා ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කළා. ඉන්දියන් හමුදාව ලංකාවට ගෙනා මේ මගේ දැනීමේ විශ්වාසයේ හැටියට මේ ගිවිසුම ඉන්දියන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. එතකොට අබ්දුල් කලාම් මහතා කියන්නේ බොහෝ ගිවිසුම් ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවී සිද්ධ වෙනවා. ලංකාවේ වෙන්නේත් ඒකමයි. එසේ ක්‍රියාත්මක නොවන රටවල් අතරින් ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඒ ආකාරයෙන් ඉදිරිපත් නොවන රටක් ලෙස අපිට ලංකාව හඳුන්වන්න පුළුවන්. ඉතාම මෑත උදාහරණය තමයි අපේ රටේ ආර්ථිකයට, ජාතික ආරක්ෂාවට, දේශපාලනයට ඉතා විශාල වශයෙන් බලපෑම් කරන ව්‍යාපෘතියක් ත්‍රිකුණාමල තෙල් ටැංකි ආශ්‍රිත ව්‍යාපෘතිය. දෙවන ලෝක සංග්‍රාම සමයේදී ජාත්‍යන්තර යුද කරන කාර්යය සඳහා පාසුකම් සපයන්නෙක් ලෙස තෙල් ටැංකි 101ක් ලංකාවේ ඇති කරනු ලැබුවා. 101න් දෙකක් විනාශ වුණා. 99ක් ඉතුරුව තියෙනවා. ඒ ඉතුරුව තිබෙන ටික තව පරම්පරා ගණනාවකට ජාතික හා ජාතික ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතා සඳහා තෙල් ගබඩා කරන්න ප්‍රයෝජනයට ගන්නට පුළුවන්. ඒ ගබඩා සංකීර්ණයේ එක්ක ලෝකයේ තිබෙන ඊටාම ගැඹුරු ස්වභාවික වරායන් 10න් එකක් වන ත්‍රිකුණාමල වරාය තිබෙනවා. එයිදී දෙවන ලෝක සංග්‍රාමයේදී වගේ
නැවතත් ලෝකයේ කවදාරි දවසක යුද වාතාවරණයක් ඇති වුණොත් පාසුකම් සපයන්න ලෙස උපාය මාර්ගික කේන්ද්‍රයක් වශයෙන් ශ්‍රී ලංකාව හා ත්‍රිකුණාමලයේ වරායත් තෙල් ටැංකු ව්‍යාපෘතිය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හා ජාත්‍යන්තර ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් එලෙසින්ම වැදගත් වෙනවා. මෙහි තුනෙන් එකක් ලංකාවේ ඛනිජ තෙල් ඒකාධිකාරයක් ඇති වුණා. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ රටවල්වල බලවත් විරෝධතා මැද්දේ පීඑල් 480 ගිවිසුන් අතර වෙද්දී ඛනිජ තෙල් ජනසතු කිරීමේ ව්‍යාපාරය කළා. තෙල් පිළිබඳ ඒකාධිකාරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තිබුණා. ඒ ඒකාධිකාරය නැති කිරීම කළේ 2001 දී බලයට පත් වූ එක්සත් ජාතික පක්ෂ රජයේ වර්තමාන කථානායක කරු ජයසූරිය මැතිතුමා බලශක්ති අමාත්‍යවරය ලෙස කටයුතු කිරීමේදී තමයි මේ ඛනිජ තෙල් ඒකාධිකාරය අහෝසි කළ එයින් තුනෙන් එකක් ඉන්දියන් ඔයිල් සමාගමට ලබා දුන්නා. ඉන්දියන් ඔයිල් සමාගමට ලබා දීමේදී තෙල් ටැංකි 14ක් ඒ අනුව ලබා දුන්නා. මගේ දැනීමේ හැටියට නීතිපතිතුමා සඳහන් කරලා තිබුණා කියලා මේ තෙල් ටැංකි පිහිටලා තියෙන භූමිය අයිති වෙන්නේ මහ පොළොව රජයට වන නිසා මේ ගිවිසුම නීත්‍ය අනුකූල නැහැ. මේ මහ පොළොව පාවිච්චි කරන්නට අයිතිය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ කියලා. අලුත් ඇති වෙලා තිබෙන තත්ත්වය තුළ ව්‍යවසායක සංවර්ධන කටයුතු අමාත්‍යතුමා කියනවා තෙල් ටැංකි 14ක අයිතිය ඉන්දියාවටත් 10ක අයිතිය ශ්‍රී ලංකාවටත් 74ක අයිතිය බද්ධ ව්‍යාපාරයක් ලෙස ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමග හවුලේ කරන බවටත් සඳහන් කරනවා. ඉන්දියාවේ හවුල් ව්‍යාපාරයේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. පාර්ලිමේන්තුව දන්නේ නැහැ. මහජන නියෝජිතයෝ දන්නේ නැහැ. කැබිනට් මණ්ඩලෙත් දන්නේ නැතයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරන තරුණ අමාත්‍යවරයෙක් වන නීතිඥ දයාසිරි ජයසේකර මහතා මේ රට විකිණීම හා මේ පිළිබඳ විශාල මතයක් රටේ ඇතිවෙන රජයට විරුද්ධව ඒ නිසා කැබිනට් මණ්ඩලයේදී පසුගිය 4 වෙනිදා දයාසිරි ජයසේකර ඇමතිතුමා දරුණු ලෙස අග්‍රාමාත්‍යතුමා සමග හැපුණා කියලා මාධ්‍ය වාර්තා කළා තිබුණා. ඒ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා තිබුණේ මහජන උද්ඝෝෂණ යනාදී ඇතිවෙන එක මම බලාගන්නම්. කවුරු කැමති වුණත් අකමැති වුණත් මේ තෙල් ටැංකි ව්‍යාපෘතිය විදේශී ඉන්දියන් සමාගම හා සම්බන්ධ කරන කටයුත්ත නතර වෙන්නේ නැති බව එතුමා සඳහන් කරලා තිබුණා. දැන් මම කැමති පුවත්පත් වාර්තාවක් කියවන්න. ගල් බොරළු කොතෙක් ආවත් තෙල් ටැංකි ඉන්දියාවට කවුරු විරුද්ධ වුණත් ඉන්දියාවට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ලබා දිය යුතුය. රනිල් වික්‍රමසිංහ මහතා ඉක්උත් 4 වෙනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැඩිව ප්‍රකාශ කර ඇත. අගමැතිවරයා එසේ ප්‍රකාශ කර ඇත්තේ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා විසින් තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමට එරෙහිව අදහස් දැක්වීමේදී. ඇමති චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කර ඇත්තේ තෙල් ටැංකි 15ක් ඉන්දියාවට ඉතිරි 15 රජයට තෙත් තබා ගන්න බවයි. වත්මන් රජයේ විදේශ ප්‍රතිපත්ති අනුව ඉන්දියාවත් චීනයත් ඇමරිකාවත් මිත්‍රයන් ලෙස තබා ගත යුතුය. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. ඉන්දියාවත් චීනයත් ඇමරිකාවත් ශ්‍රී ලංකාවේ මිත්‍රයන් ලෙස කටයුතු කළ යුතු බව කවුරුත් පිළිගන්න දෙයක්. මිත්‍රත්වයේ නෙමෙයි මිත්‍රත්වයේ තුලින් ඇතිවිය හැකි. මිත්‍රත්වයේ මුවාවෙන් ඇතිවෙන්න පුළුවන් අහිතකර අනාගත ආර්ථික දේශපාලන ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයන් පිළිබඳ රටට සම්පූර්ණයෙන් හෙළිදරව් කිරීමේ වගකීම ආණ්ඩුවේ ජනාධිපතිතුමාගේ රජයේ ප්‍රධාන වගකීමක් හා යුතුකමක් වෙනවා. මොකද ඉන්දියාව අපි ඉතාම අසල්වැසි අවුවත් මම බලාපොරොත්තු වෙන්නේ එදා 2009 දෙසැම්බර් මාසේ 28 වෙනිදා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් අතල් බිහාර වප්‍රායි මැතිතුමත් එක්ක
ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම ඇති වෙලා 2000 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා මේ කොමිසමට ඉතා පැහැදිලිව ඒ ක්‍රියාත්මක වූ ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම නිසා ඇති වෙලා තිබෙන වාසි සහ අවාසි පිළිබඳ දත්ත හා විශ්ලේෂණාත්මක කරුණු ඕනේ තරම් පහසුවෙන් සපයා ගන්න පුළුවන්කම තිබෙනවා. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් හා අනිකුත් ආයතන වලින් තොරතුරු ලබා ගැනීමේ අයිතිය යටතේ සියල්ල ලබා ගන්නා ඒ පිළිබඳ විශ්ලේෂණයක් කරන්නට පුළුවන්කම තිබෙනවා. එහි ප්‍රධාන කරුණු ලෙස සඳහන් වෙන්නේ මේ මෙවැනි කිවිසුමක් තිබුණත් නැතත් දැනට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අවාසිදායක විදේශ වෙළඳාමක් තමයි හැඩගැසිලා තිබෙන්නේ. අපේ අපනයන ඉන්දියාවට කරන අපනයන ආදායම වැඩි වෙනවට වඩා වැඩි වේගයකින් දිගින් දිගටම ආයාත වියදම් වැඩි වෙනවා. දෙරාජ්‍ය අතර තියෙන වෙළඳ පරතරය හැමදාම පුළුල් වෙනවා. ඒ නිසා අපේ මේ වන විට ප්‍රධාන වෙළඳ හවුල්කරු බවට පත් වෙලා තිබෙන්නේ ඉන්දියාව. විශේෂයෙන් වර්තමාන රජයේ බලයට පැමිණි වර්ෂ දෙකක කාල පරිච්ඡේදය තුළ ඉන්දියාවට විශේෂිත වරප්‍රසාද වරදාන ප්‍රමාණයක් ලැබෙමින් පවතින බව දේශපාලන වශයෙන් හිතන්නේ නැතුව වැඩිදුර හිතුවොත් පැහැදිලි වෙනවා. ඒට හේතුව වෙන්නේ දේශපාලන හේතුව. ඉන්දියාවේ යුද විශේෂඥවරයෙක් වන අශෝක මේත මහතා හින්දු පුවත්පතට රජය මහින්ද රාජපක්ෂ රජය පෙරළුණ අවස්ථාවේදී සම්මුඛ සාකච්ඡාවක් දීලා තිබුණා. ඒ සම්මුඛ සාකච්ඡාවේදී අශෝක මේත බොහොම පැහැදිලිව කියලා තිබුණා. රාජපක්ෂ රෙජිමේ පෙරලා දැමීම සඳහා ඉන්දියාවේ ලන්ඩන් නුවර දේදුණු සන්ධානය සකස් කිරීම පිළිබඳ සාකච්ඡා සම්මන්ත්‍රණ විශාල ප්‍රමාණයක් පැවතුණායි. අශෝක මේත සඳහන් කරන ආකාරයට සඳහා ඔවුන් තෝරාගෙන සිටියේ අග්‍රාමාත්‍ය වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපති වරියක් වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, මහාචාර්යවරයෙක් වූ කුමා ඩේවිඩ් මහතා, විවස්ථා සම්පාදකයෙක් වූ ජයම්පති වික්‍රමරත්න මහතා, යතිවරයෙක් වූ මාධුරාවේ සෝවිත හිමි ඇතුළු පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වලා අවසානයේදී තමයි මේ දේදුණු සන්ධානයේ කොටසක් ලෙස මේ මෛත්‍රීපාල සිරිසේන මහතා මේට සම්බන්ධ කරගන්න පුළුවන් වුණේ කියන එක හින්දු පුවත්පතට අශෝක මේත සඳහන් කරලා තිබුණා. ඒ නම මට මතකයක් නැති වෙන්න පුළුවන්. එතකොට ඒ අනුව රජයේ බලයට පත් වූ වහාම ඉන්දියාවට වඩා රජයේ මහින්ද රාජපක්ෂ රෙජිමේ ඉවත් කිරීම සඳහා පැහැදිලි ලෙස ඉන්දියාවේ කාර්යභාරයක් තිබුණයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශයේ ඡන්දය පැවතුන පාලනයට විරුද්ධව භාවිතා කිරීමත්, ඊට පස්සේ රට තුළ විවිධ දේශපාලන ව්‍යාපෘති වලට අනුග්‍රහය දැක්වීමත් කරන කොටගෙන රජයට සිද්ධ වෙලා තියෙනවා කියලා අපි හිතනවා. ඒ සඳහා කෘතවේදීත්වය පළ කරන්න. ඒට හේතුව තමයි රජයේ බලයට පත් වූ වහාම ඉදිරිපත් වූ අයවැය ලේඛනයේ ඉන්දියානු වෙළඳ පොළට වැඩි ඉඩ ප්‍රස්ථා ලැබෙන අයවැය යෝජනා ඉදිරිපත් වුණා. ඒ ප්‍රතිඵලයක් ලෙස මම කැමති 2015 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ 154 වෙනි පිටුව කියවන්නේ ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවයේ ලෙස අඛණ්ඩව පවතින අතර 2015 වර්ෂයේදී ඉන්දියාවෙන් කරන ලද මුළු ආනයන 23%ක් විය. 2015 වර්ෂයේදී මුළු ආනයන වියදම 2.5%කින් අඩුවද ප්‍රධාන වශයෙන් පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නා ආයෝජන අවශ්‍යතා සඳහා භාවිතා කරන රතවාහන ආනයනය සැලකිය යුතු ලෙස ඉහළ යාමේ හේතුවෙන් ඉන්දියාවෙන් සිදු කරන ලද ආනයන එක්සත් ජනපද ඩොලර් මිලියන 4268 දක්වා 106.1%කින් වර්ධනය විය. 2015 ජනවාරි මාසයේ පැවති අතුරු අයවැය මගින් විශේෂයෙන් එන්ජින් ධාරිතාවයේ 18 අඩු කුඩා රතවාහන සඳහා ආනයන බදු අඩු කිරීම මේ සඳහා හේතු විය. ඒ අනුව 2015 වර්ෂයේදී ඉන්දියාවෙන් සිදු කරන ලද මෝටර් සයිකල් ත්‍රිරෝද රථ ආනයනයේ පිළිවෙලින් 568.6%ක්
15.5 සහ 56.3කින් වර්ධනය විය. එතකොට 637කින් එක අවුරුද්දක් තුල ඉන්දියාවෙන් කළ මෝටර් රථ ආනයනය වර්ධනය වෙලා තියෙනවා. ඒක කෙලින්ම රජයේ අයවැය යෝජනා නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. ශ්‍රී ලංකා මහබැංකු වාර්තාවේ 154 වෙනි පිට මම සභාගත කරන්න කැමති. ඒ අනුව එතන එලෙසින් ආනයන ප්‍රමාණය තව එක්ක කියලා කිවිසුමක් නැතත් දිගින් දිගටම වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ. වෙන කිවිසුමක් නැත. ඒ වගේම පසුගිය කාල පරිච්ඡේදය තුල දේශීය වෙළඳපොළ තුල ලංකාවේ ප්‍රධාන දෙවැනිතම ආයෝජකයා බවට ඉන්දියාව පත් වෙලා තියෙනවා. ඒ අනුව සීට් සමාගම, ගුජරාත් ග්ලාස් සමාගම, ඉන්දියන් ඔයිල් සමාගම, නීල්කමල් ප්ලාස්ටික් සමාගම, ගුජරාත් අම්බුජා සමාගම, ಭಾರತೀಯ එයාටෙල් සමාගම, නැෂනල් තර්මල් පවර් සමාගම, ඉන්දියන් හොටෙල් සමාගම, ඉන්දියන් රාජ්‍ය බැංකුව, ඉන්දියන් බැංකුව, ICICI බැංකුව, ඉන්දියන් ඕවර්සීස් බැංකුව, ලාර්සන් ඇන් ටෝබෝ සමාගම, කරින් ඉන්දියා සමාගම, එම්පසිස් සමාගම, එඩ්ගන් ස්පෙන්ස් අපේ රටෙන් එහාට ගිහිල්ලා තියෙනවා, ලංකා බැංකුව, බ්‍රැන්ඩික්ස් ඉන්දියා ඇපරල් සිටි, දම්රෝ, DSI, හැටන් නැෂනල් බැංකුව සහ සොෆ්ට්වෙයාර් සමාගම, මේ ජෝන් කීල්ස් ලොජිස්ටික් මල්ටිලැක්, රිස්බරි ඉන්ඩියා, රියන්සි ඉන්ටර්නැෂනල්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, සෙරීන් හොලිඩේස් පුද්ගලික සමාගම, ජෝන් කීල්ස්. ඔව්, විශේෂයෙන් පාර්ලිමේන්තුවේ තිබෙනවා ඒ වැදගත් අමාත්‍යාංශ වලට මේ විධායක කාරක සභා අලුත් ක්‍රමයට. එතකොට දැන් මේ ගිවිසුමක් ඇති වෙන්න කලින් සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන මහජන නියෝජිතයන්ටත් පිටතින් සිද්ධ වෙන විද්‍යුතුන්ගේ සාකච්ඡා, නිලධාරීන්ගේ සාකච්ඡා වලින් පසු ඒ පාර්ලිමේන්තු උපදේශකකාරක සභා වෙනුවට තියෙන අධීක්ෂණකාරක සභාවට ඉදිරිපත් කළා. ඒ තුලත් සංවාදයක් ඇති වෙලා ඊට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තමයි වඩා යහපත් දේ. නැත්නම් අපිට එක එක කරුණක් පිළිබඳ තොරතුරු කියන්න කියලා. දැන් අග්‍රාමාත්‍යතුමාගේ ඉන්දියානු ගමන හා අස්සම් කරන කිවිසුම් පිළිබඳ පාර්ලිමේන්තුව දැනුවත් නැහැ. පාර්ලිමේන්තුව උත්තරීතර නම් පාර්ලිමේන්තුවට ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර දැනගන්න අවශ්‍යයි. ඒ වගේම ජාත්‍යන්තර කිවිසුම් වල කොටසක් තමයි මට තව එක කරුණ ඊතරම් මම ඉදිරිපත් කරන්න කැමති. මේ අපේ ජාතිය අවධානය ගිලිලා තියෙනවා යුරෝපා සංගමයෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙන GSP Plus පිළිබඳ අද තීරණාත්මක ඡන්ද විමසීමක් තියෙනවා. ඒ කිවිසුම ඉදිරිපත් කිරීමේදී ලංකාවට ඉදිරිපත් කරලා තියෙන කොන්දේසි 58ක් තියෙනවා. ඒ 58 මම ඔබතුමන්ලට මෙතෙන්දී ඉදිරිපත් කරනවා. ඒ 58 තියෙන සමහර ඒවා පිළිබඳ ඉතා විශාල රටේ අපි නොදන්න ක්ෂේත්‍රවල සංවාදයක් ඇති වෙලා තියෙනවා පළල්ව. උදාහරණයක් වශයෙන් සමලිංගික නිදහස පිළිබඳ විශාල විරෝධයක් මතු වුණා. ඒ වගේම විශේෂයෙන් ඔස්වල් ගෝමර්ස් අගරදුගුරුතුමා ප්‍රමුඛ පල්ලිය විසින් ජනතාව දැනුවත් කරලා තියෙනවා මේ ගබ්සාව නීතිගත කිරීම සම්බන්ධයෙන්. මොකද මේවා මේ රටේ ජාතික ආරක්ෂාවට, සංස්කෘතියට, සભ્યත්වයට, ශිෂ්ටාචාරයට හා අපේ උරුමයන්ට බලපතල ලෙස අවාසිදායක කොන්දේසි තියෙනවා GSP Plus එක. නමුත් ඒක පිළිබඳ පාර්ලිමේන්තුවේ සංවාදයක් නැහැ, මාධ්‍යවල සංවාදයක් නැහැ. ඒ තුලින් දැන් අපි අද තීරණාත්මක ඡන්දයක් තියෙනවා කියන මොනවටද ඡන්දේ තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒකේ තියෙනවා මේ මොකද්ද ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මොනවාද ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම, ඉවත් කිරීම, ඊළඟට රැඳවියන් නිදාස් කිරීම, ඊළඟට රැඳවියන්ට සානදායක ලෙස අපරාධ නීතිය වෙනස් කිරීම, කඳවුරු ඉවත් කිරීම, ඉඩම් පිළිබඳ ප්‍රශ්නය,
ඊට පස්සේ සංසිඳියාව පිළිබඳ විවස්ථා වෙනස් කිරීම පිළිබඳ බන්ධනාගාර සකස් විය යුතු ආකාරය පිළිබඳ විවස්ථා සංශෝධන මේ සියල්ල තියෙනවා. ඒ කරුණු 58ම ප්‍රගතිය පිළිබඳ මම පාර්ලිමේන්තුවේදී සභාගත කරපු ලියවිල්ලක් මම ඔබතුමන්ලට ලබා දෙනවා. මේ 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 හැම එකක්ම අතිශයින් භයානකයි. ඉන්දියාව සමග වේවා, චීනය සමග වේවා, ඇමරිකා එක්සත් ජනපදය සමග වේවා, යුරෝපා සංගමය සමග වේවා, පොදු ජාතික ප්‍රතිපත්තියක් ඒ රටවලට වෙනස් වෙන්නේ නැති එකක් සකස් විය යුතුයි කියන එක තමයි මම පුද්ගලිකව විශ්වාස කරන්නේ. මොකද එක එක රටට විශේෂතා වුණොත් අපි ඒ කඳවුරකට යටත් වෙනවා. ඒ නිසා එවැනි දේ නැතුව අපේ රටේ ජාතික අවශ්‍යතාවයන්ට, ජාතික සම්පත්වලට, මේ ජාතියේ මිනිස්සුන්ට ප්‍රමුඛතාවය ලබලා දීලා ඒ අනුව ඒ රටව දෙරාජ්‍යයටම වාසිදායක වෙන මිසක් එක රටක් ගිලගන්න හේතු වෙන ආකාරයට, එක රටක ප්‍රාන්තයක් ඇති වෙන ආකාරයට කිසිම කිවිසුමක් ඇති නොවිය යුතුයි කියන එක තමයි අපේ ස්ථාවරය. අපි කියන මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන් වැරදි. මොකද විකෘති තත්ත්වයක් රාජ්‍ය බලය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ තියෙන්නේ. දැන් මේ රජයට විරුද්ධව ඒ කිසිම දේශපාලන පක්ෂයකට තනිව රජයක් පිටවන්න බලය ජනතාව ලබලා දීලා නැහැ. ඒ ලබලා දීලා තියෙන බලය තුලත් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද 58 ලක්ෂයක් ජනතාව ලබලා දුන්න. ඡන්ද 47 ලක්ෂයක් ලබා දුන්න එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විපක්ෂය නෙමෙයි. ඒකේ විතර තියෙන ප්‍රධාන පක්ෂය. එතකොට විපක්ෂය ලෙස ඉන්න සම්බන්ධන් මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ දෙකම ආණ්ඩුවේ බොහෝ ප්‍රතිපත්ති වලදී රජයේ සමග තමයි ඉන්නේ. ඉතින් විපක්ෂයක් නැති යුගයක මේ පිළිබඳ ජනතාව සමග පුළුල් සංවාදයක් ඇති නොවුනොත් ඒ ජනමතයේ ඇත්ත නිරූපණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හිතුවක්කාරී ක්‍රියාවක්. මොකද අග්‍රාමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයේ එකඟතාවයක් නැතුව තමයි මේ ගිහිල්ලා. නමුත් ඇත්ත වශයෙන් මේ මීට පෙර මෙවැනි ගිවිසුම් ඇති වෙලා තියෙන්නේ ජනමතයට හා පාර්ලිමේන්තුවට විරුද්ධව. දැන් උදාහරණයක් විදියට සටන් විරාම ගිවිසුම ඇතිවන අවස්ථාවේදී විජමුල් ලොකු බණ්ඩාර හිටපු සභානායකතුමා පැහැදිලිව සඳහන් කළ එවැනි ගිවිසුමක් කිසිසේත් අත්සන් කරන්නේ නැති බව. එවිට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා එරික් සෝල්හයිම් සමගයේ ගිවිසුම අත්සන් කරලා තිබුණා. ඉන්දුලංකා ගිවිසුමත් ඒ වගේමයි. ඒ නිසා ඒ තත්ත්වය රටේ දිගුකාලීන ලේවැගිරින් හා ඇලැප්පීම් වලට සහ ප්‍රචණ්ඩත්වයට හේතු වෙනවා මිසක් ඒ තුළින් හොඳ ස්ථාවර සංවර්ධිත රටක් ඇති වෙන්නේ නැහැ කියන එකයි අපේ අදහස. ඉන්දුලංකා ගිවිසුමෙන් පස්සේ ලක්ෂ ගණනක් මිනිස්සු ඒ වෙනුවෙන් මැරුණා. සිංහල, දෙමළ, මුස්ලිම් සියලු වර්ගවල අය මේ ජීවිතවලින් වන්දි ගියා. එම්ම ඇඟලුම් කර්මාන්තයේ මේ සංක්‍රමණය වෙන කර්මාන්තය රටින් රටට ලාභ ශ්‍රමයේ තියෙන තැඟවලට හැමදාම ඉතිහාසයේ පුරාම මාරු වෙලා තියෙනවා. අනිත් එක අපේ එකතු කළාගේ අතින් ගත්තාම තේ රබර් වගේ නෙමෙයි එකතු කළාගේ පොඩි අගයක් තියෙන්නේ. ඇඟලුම් අපනයන වලින් යෙදවුන් සඳහා යන වියදම අඩු කළාම සුද්ධ එකතු කළාගේ පහළ මට්ටමක ඇඟලුම් කර්මාන්තයේ තියෙන්නේ. එතකොට ඒ ඇඟලුම් කර්මාන්තයට වඩා අපේ තියෙන කෘෂිකාර්මික අපනයන ගත්තොත් අපනයන අපි පිළිගන්නවා ලංකාවේ අපනයන වර්ධනය වෙන්න ඕනේ, අපනයන විවිධාංගීකරණය වෙන්න ඕනේ, වෙළඳ පොළ විවිධාංගීකරණය වෙන්න ඕනේ. ඒකට අපිට ඕනේ නම් ආදර්ශයක් ලබා ගන්න පුළුවන් රට තමයි තායිලන්තේ. තායිලන්තයේ කෘෂිකාර්මික අපනයන ගත්තොත් පොල් වතුර ගත්තත්, පොල් වලින් හදන ක්‍රීම් ගත්තත්, සබන් ගත්තත් මේ ඔක්කොම ඒවා ඇමරිකා එක්සත් ජනපදයට, එංගලන්තයට විශාල ඉල්ලුමක් තියෙන දේවල්. ওই කටුවාත්තා වගේ අලුත් මේ සම්ප්‍රදායික නොවන කෘෂිකාර්මික භෝගී ඉතා විශාල ප්‍රමාණයක් තායිලන්තයේ ඇතුළු රටවල් අපනයනය කරලා විශාල අපනයන ඉපයුමක් ලබනවා. ඉතින් අපනයන භෝග විවිධාංගීකරණයට, වෙළඳ පොළ විවිධාංගීකරණයට අවස්ථාව තියෙනවා. මේ එක රටක් බලාගෙන කෙටි කාලීන වාසියට ගිවිසුම් ඇති කරගන්න නැතුව රටක් හෝ කීපයක් බලාගෙන අපි අපේ සමස්තයක් ලෙස මේ රටේ ඇත්ත ව්‍යවසායකයන්ට විදේශීය ආයෝජකයෙකුට දෙන පහසුකම් දෙනවා නම් දේශීය කර්මාන්තකරුවට, දේශීය ව්‍යාපාරිකයට, සුළු පරිමාණ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අපේ රටේ මිනිස්සුන්ට පුළුවන් මේ ඕනෑම රටක් එක්ක තරඟකරන කාර්යක්ෂමව මේ අපනයන වෙළඳ පොළ දිනන්න. ඒ පහසුකම අවාසනාවකට ශ්‍රී ලාංකික අයට ලැබෙන්නේ. මේ රටවල් වල යුරෝපා සංගමේ
පාර්ලිමේන්තු විසින් මේ විවිධ යෝජනා ඉදිරිපත් කළ මානව අයිතිවාසිකම් සුරකින ඒ අය හිතන විදියට අවශ්‍ය කොන්දේසිවලට යටත් කරලා තමයි දෙන්නේ. ඒක වර්ෂ තුනෙන් තුරට අකණ්ඩව මේ අධීක්ෂණය කරනවා. අධීක්ෂණය කළා 2009 අපි LTTE පරාජය කළාට පස්සේ අපිට යුරෝපා සංගමයේ චෝදනා කළා මානව අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා. යුද අපරාධ සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා GSP Plus සාහනය දෙන්නේ නැහැ. දෙන්න නම් මේ කොන්දේසි කරන්න ඕනේ. රැඳවියන් ඉවත් කරන්න ඕනේ. ඉඩම් අයිතිය දෙන්න ඕනේ. පොලිස් බලය දෙන්න ඕනේ. ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ කියන ඒවාට එකඟ නූන නිසා තමයි GSP Plus සාහනේ නැති වුණේ. දැන් ආපහු ඕනේ වෙලාවක යට නැති කරන්න අයිතිය තියෙනවා. අනිත් එක යුරෝපා සංගමයේ එදා වගේ ප්‍රබල නැහැ. එදා යුරෝපා සංගමයේ ඇතුලේ අපේ ප්‍රධාන අපනයනකරුවෙක් වනේ එංගලන්තේ හිටියා. අද එංගලන්තේ යුරෝපා සංගමයේ නැහැ. ඒක නිසා යුරෝපා සංගමයේ තියෙන අනිත් රටවල් ටික ඒ රටවල් ටිකට මේ GSP Plus සාහනේ නැතුව GSP Plus සාහනෙන් රටට ආර්ථිකයට ජනතාවට සිද්ධ වෙන අවාසි වලට වඩා අඩු අවාසියක් ඇතුව අපේ රටේ මිනිස්සුන්ට ඒ වාසිය දුන්නොත් ඒ තුලින් මේ දේශීය ව්‍යවසායකයන්ට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් තරුණ ව්‍යවසායකයෝ මේ රජයකින් ඒ වාසිය ලබා දෙනවා. ඒ වාසිය ලබා දෙන්නේ නැහැ. මොකද දැන් විදේශ ආයෝජකයන්ට පුළුවන් 1%, 2% පොලියට ණය අරන් ආයෝජනය කරන්න. අපේ රටේ 17%, 18%, 20% පොලිය අනුපාතය. මේ පොලිය අනුපාතයත් එක්ක රාජ්‍ය අනුග්‍රහයන් නැතුව කිසි දේශීය ව්‍යවසායකයෙකුට නැගිටින්න බෑ. සිංගල් ඩිජිට් ඉන්ටරස්ට් රේට් කියන එක නැති රටක ඒ රටේ ආයෝජකයන්ට රට උඩට ගන්න අමාරුයි. පොඩ් ඩෙවලොප්මන්ට් බෝඩ් එක ක්‍රියාත්මක වුණේ ලලිත ඇතුළත් මුදලි වෙළඳ ඇමති වශයෙන් කටයුතු කරන කාලෙදී පමණයි. එතනින් පස්සේ ඒ තියෙන්නේ මන්දගාමී ක්‍රියාකාරීත්වයක්. එතුමා ඉන්න කාලේ මම ඉඳලා තියෙනවා එතුමාගේ උපදේශක සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස. එතුමා හැම මාසෙකම එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එකේ ඉලක්ක හදලා ඉලක්කවලට කෙරුණු ටික හදලා කුමක්ද සිද්ධ වෙමින් පවතින්නේ කියන එක පිළිබඳ පළල් දැක්මක් සහිතව මේ අපනයන සංවර්ධනය කරන්න මහන්සි වුණා. එදැන් පස්සේ ඒකට එවැනි අවධානයක් යොමු වුණා කියලා මම හිතන්නේ නැහැ.